සියලුම රටවල් වලින් ණය ප්‍රතිහුවගත කිරීම සඳහා සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ ලබා ගන්නට. ඒක හින්දා අපිට පුළුවන් වෙනවා මම හිතනවා මේ ණය ප්‍රතිහුවගත කිරීම ඉතා ඉක්මනින් අනිත් රටවලට සාපේක්ෂ කරගන්නට හැකියාව ලැබෙනවා. මම හිතනවා ලබන 12 වෙනිදා පවත්වන IMF මීටින් එකෙන් පස්සේ අපිට හැකියාව ලැබෙයි දෙවෙනි ට්‍රාන්ච් එක IMF එකේ දෙවෙනි වාරිකේ ලබා ගන්න. ඒක ඉතාමත්ම සිග්නිෆිකන්ට්. ඒකෙන් පෙන්නනවා අපි රට නිවැරදි දිශාවට ගමන් කරනවායි කියන එක. රට නිවැරදි දිශාවට ගමන් කරනවායි කියන එක ඒකෙන් පෙන්නුම් කරයි. ඒකෝර අපේ විදේශ ප්‍රතිපත්තිය අපි ගත්ත ඒ තීන්දුව తీරන හින්දා අපිට පුළුවන්කම ලැබුණා ඉන්දියාව, චීනය, බටහිර රටවල්, මැද පෙරදිග රටවල් කියන අපේ සියලුම ණය හිමියන්ගේ කැමැත්ත ලබාගෙන මේක ඉක්මනට කරගන්න හැකියාව ලැබුණා. මට අද මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම ණය ප්‍රතිහුවගත කිරීමෙන් පස්සේ අපිට පුළුවන්කම ලැබෙයි බොහෝ විට බංකොලොත් භාවයෙන් රට මිදිලා තියෙනවා කියන ප්‍රකාශය ලෝකෙට කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ජපානයේ මුදල් අමාත්‍යතුමා ලබන අවුරුද්දේ මුල් සති දෙක ඇතුළත ලංකාවට එන්න. එතුමා ආවම බලාපොරොත්තු වෙනවා මෙතෙක් නැවතිලා හිටපු හුඟක් ප්‍රොජෙක්ට් ඔවුන් එක කරපු නැවත ආරම්භ කරන්න. අපි ඉතා බලාපොරොත්තුකින් ඉන්නේ. අපි දන්නවා අපේ ජනතාවට අමාරු කාලයක් තිබුණා. නමුත් අපි ක්‍රමක්‍රමයෙන් බංකොලොත්තාවයෙන් මිදිලා ක්‍රමක්‍රමයෙන් නිවැරදි දිශාවේ යනවායි කියන එක අපිට කියන්නට පුළුවන්. ඒක හින්දා අපි විදේශ ප්‍රතිපත්තියේ විශාල දයග්‍රහණයක් කියන එක අපි කියන්නට ඕනේ. එරුණාම මෑතකදී ඡන්ද රාශියක් තිබුණා. විශේෂයෙන්ම යුනිසෙෆ් ආයතනයට යුනෙස්කෝ ආයතනයට ආසියාවේ බෝඩ් එක තෝරා ගැනීම තිබුණා ඡන්දේ පසු සති දෙකකට ඉස්සෙල්ලා පැරිස් නුවර. ඒ ඡන්දෙදී අපිට රට ඡන්ද දීපු රටවල් 188කින් රටවල් 144ක් අපිට ඡන්ද දුන්න පොඩි රටක් වන අපිට. අපි ඔස්ට්‍රේලියාවට හා දකුණු කොරියාවටත් වඩා වැඩියෙන් ඡන්ද අඳගෙන ඒ සඳහා තේරීපත් වුණා. ඒක අපේ විශාල ජයග්‍රහණයක්. ඒ අරුණාම මයිග්‍රන්ට් වර්කර්ස් ප්‍රොටෙක්ෂන් කියන UN සංගමයට අපි ඉදිරිපත් කරපු අපේ හිටපු විදේශ ලේකම්වරයෙකු ප්‍රසාද් කාර්යවසන් මහත්මයා තා ඉහළ ප්‍රතිශතයකින් තුන්වෙනි ස්ථානය අරගෙන තේරීපත් වුණා ලෝකෙටම. ඒත් එක්කම අපි දැක්කා ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕර්ගනයිසේෂන් එකේදී එකනේ ලන්ඩනයේ පවත්වන ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕර්ගනයිසේෂන් එකේදී කියලා තිබුණා අපේ TSS එක, ඒ කියන්නේ ට්‍රැෆික් සෙපරේෂන් සිස්ටම් එක, ඒ කියන්නේ අපේ නැව් මාර්ගය වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් කරලා තිබුණා. විශේෂයෙන්ම දකුණු හම්බන්තොට සහ ගාල්ල හරහා යන ඒක කරලා තිබුණොත් අපේ ගාල්ලේ සහ හම්බන්තොට වරායවල්වල වාණිජ වටිනාකම බොහෝ දුරට අඩු වෙන්න තිබුණා. එතකොට ඒක එතින් සැහෙන ඈතට යන හින්දා අපිට පුළුවන්කම තිබුණා අපේ මිත්‍ර රටවල් වන ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, ඊජිප්තුව, ඇල්ජීරියාව සියලු දෙනාම එකතු වෙලා, බංග්ලාදේශය සියලු දෙනා එකතු වෙලා එක් මුල් අවස්ථාවේදීම ඒක න්‍යායපත්‍රයෙන් එළියට දාන්නට අපිට පුළුවන්කම වුණා. ඒකට සහයෝගය දක්වුවේ කෝකටත් අපිට විරුද්ධ කැනඩාව විතරයි. ඉතින් අපිට පුළුවන්කම වුණා ඒක එජෙන්ඩා එකෙන්ම අරන් දාලා අපේ නැව් මාර්ගය ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අපි මේ කටින් කියන එකක් නෙවෙයි, වචන වලින් කියන දෙයක් නෙවෙයි, අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ශාල ජයග්‍රහණ රාශියක් අත් කරගෙන තියෙනවා කියලා. ඒ අරුණාම බලන්න අපේ ටූරිස්ට්ලා, අපිට ටූරිස්ට්ලා එනකොට මිනිස්සු හිතන එක පාටි බේ එනවයි කියලා. එතකොට අපි කියනවා ට්‍රැවල් ඇඩ්වයිසරිස් කියන එක. ට්‍රැවල් ඇඩ්වයිසරිස් කියනකොට අරකේ අඩුපාඩුකම් තියෙනවා, මේකේ අඩුපාඩුකම් තියෙනවා, ආරක්ෂාවේ ප්‍රශ්නයක් තියෙනවා, තෙල් පෝලින් තියෙනවායි කියලා ඔවුන් කියනවා ලංකාවට යන්න එපා කියලා. අපි දිගින් දිගටම විදේත අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශයත් එකතු වෙලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරා. රටේ තිබුණු තත්ත්වයේ වෙනසක් තියෙනවායි කියන එකත් අපි පෙන්නුවා. සියලුම පෝලින් ඉවත් වෙලායි තියෙනයි කියලා පෙන්නුවා. ආරක්ෂාව සහතික වෙලායි තියෙනවා කියලා කියනු පෙන්නුවා. ඒ ඇරුණාම අපිට පුළුවන්කම ලැබුණා විදේශ රටවල් රාශියක එයාලයින් රාශියක් ලංකාවට ගෙන්න ගන්න. අලුතෙන් අපි බැලුවම ඒක අත්සන් කරලා එයා චයිනා එකෙන් පටන් ගත්තා. මැලින්ඩෝ බැටික්යා එක, තායි ආවේශක, විස්ටාරා එක, එයා අෂ්ටානා එක, ස්පයිස් ජෙට් එක, ඊට පස්සේ සීෂල්ස් එයා එක, එයා අරාබියා එක, මම හිතනවා ළඟදිම සෞඩියා එක. මේ සියල්ලම අපි සාකච්ඡා කරලා අපිට පුළුවන්කම තිබුණා ලංකාවට ගෙන්න ගන්නට. ඒක හේතු කොටගෙන අපි කියන්නට ඕනේ නැහැ ඔබතුමන්ලා දකිනවා ගිය අවුරුද්දේ ලංකාවට ආවේ සංචාරකයෝ 719,000යි, මේ වෙනකොට 1,500,000 ඉක්මවාල් සංචාරකයෝ මේ අවුරුද්දට එන්නට නියමිත බව පෙනෙනවා. ඒ අනුව 100% වර්ධනයක් අපිට කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. විදේශ රැකියා
අපි දැක්කා දෙදස් විස්ස විසියක වර්ෂවලද විශාල වශයෙන් රැකියාවල අඩුවක් වෙලා තිබුණ කෝවිඩ්ඩිකුත් බලපෑව. නමුත් අපි දන්නවා කෝවිඩ් මලසිරු බලහත්කාරයෙන් පිච්චීම පිළිබඳව මුස්ලිම් ජනතාවගේ විශාල අප්‍රසාදයක් තිබුණ අපේ මැද පෙරදිග ඉස්ලාමීය රටවල්වල. ඉස්ලාම් අපි කියනවා OIC කියලා ඕගනයිසේෂන් ඔෆ් ඉස්ලාමික් කන්ට්‍රීස් වල ඉල්ලීමකුත් කරලා තිබුණා මේක කරන්න එපා කියලා අපි දිගින් දිගටම කිව්වා. නමුත් ඒක කොහොම හරි ඔය විද්වතුන් කියන කට්ටිය එකතු වෙලා ලංකාවේ විතරක් බලහත්කාරයෙන් මලසිරු පිච්චුවා. ඒ කාලය තුළදී අපිට රැකියාව අවස්ථා ඉතාමත් මහිමි වෙලා තිබුණා. නමුත් 2022 අවුරුද්දේදී අපිට රැකියා 314,000ක් හම්බුණා. ඒකෙන් 85%ක් හම්බ වෙලා තියෙන්නේ. අපි වැඩි හුඟක් වෙලාවට ඒවා දකින්නේ නැහැ ඒකේ වටිනාකම. මැද පෙරදිග GCC countries වලින් ඉඳා ඒ රැකියා හම්බ වෙලා තියෙනවා. ඒ අරුණාම මේ අවුරුද්දේ මේ වෙනකොට 275,000 රැකියා හම්බ වෙලා තියෙනවා. ඒකෙත් 85%ක් විතර ගිහිල්ලා තියෙන්නේ GCC countries වලට. ඒ හින්දම මේ අවුරුද්දේ වෙනකොට ඔබ දන්නවා විවිධ බලපෑම් තිබුණත් අපේ මිනිස්සු දැනට නිසි මාර්ගයේ ඔස්සේ ඩොලර්ස් ටික යවන්න පටන් ගන්න තියෙනවා. ඒ යවන හින්දා අපිට පුළුවන් වෙලා තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව 65%ක වර්ධනයක් ඩොලර් මේ ප්‍රේක්ෂණ වල අත කරගන්න. ඒ හින්දා තමයි රුපියල් 410ට ගිය ඩොලර් එක බ්ලැක් එකේ ඔෆිෂියලි 380ට ගිය ඩොලර් එක අපිට 330ට කලමනාකරණය කරගන්න හැකි වෙලා තියෙනවා. 12ක විතර වර්ධනයක් මේ අවුරුද්දේ අපි අත් කරගෙන තියෙනවා. ඒකකොට පොදුවේ මම අපි හිතනවා අපිට ශාල වශයෙන් විදේශ අමාත්‍යංශය හරහා අලුත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හැකියාව ලැබුණා. අපි හැම වෙලාවෙම ඉතාමත්ම ඍජුව මොන බාධක ආවත් මේ සියල්ල අමාරුවෙන් බංකොලොත් රටක් කලමනාකරණය කරගන්න වෙලාවෙත් අපි අපේ ස්වෛරීත්වයට හානිකර කිසි දෙයකට ඉඩ දුන්නේ නැහැ. මොන බලවතෙක් වුණත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට අපේ ස්වාධිපත්‍යයට අපේ රණවිරුවන්ට වින කරනකොට අපි ඍජුව බය නැතුව ඔවුන්ට විරුද්ධව අපි අදහස් ප්‍රකාශ කරා. ඔබ දකිනවා අපි කිසිම අවස්ථාවක මේ රටේ ස්වෛරීත්වය පාවල දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ කියන එකත් කියන්නට ඕන. කොච්චර අමාරුකම් තිබුණා ඒ වුණාට අපි ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් පොදුවේ සියලු රටවල් එක්ක සම්බන්ධ කරගත්තා. ඉන්දියාවත් එක්ක අපේ විශිෂ්ට සම්බන්ධතාවය ගොඩනගපු හින්දා ඉතිහාසයේ පෙර නොවූ ආකාරයට ඉන්දියානු විශාල ආයෝජන රාශියක් මේට ගලාගෙන එනවා. විදේශ අමාත්‍යතුමා ආවා දෙසරයක් පහුගිය මාස 12 ඇතුළත. මුදල් අමාත්‍යතුමිය ලංකාවට ආවා. අපේ ජනාධිපතිතුමා ඉන්දියාවට ගියා. චීනයත් එක්ක චීනයේ ඉහළ පෙළේ ඒගොල්ල මධ්‍යමකාරක සභාවේ සමාජිකයන් 3 දෙනෙක් පහුගිය අවුරුද්දේ ලංකාවට ආව පහුගිය මාස 2-3. අපේ ජනාධිපතිතුමා ගියා, අගමැතිතුමා ගියා, අපි කතානායකතුමා ගියා, මම ඒ රටට ගියා. යනු ඉතා හොඳ සම්බන්ධතාවයක් මම හිතනවා අපි සියලු අයත් එක්ක සම්බන්ධ කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් එක්ක මම ඉරානයට, සෞදි අරාබියාවට, යුනයිටඩ් අරබ් එමිරේට්ස් රාජ්‍යයට සහ මම නැවත යනවා කටාර් රාජ්‍යයට. ශාල සම්බන්ධතා රාශියක් අපි අලුතින් ගොඩනගාගෙන තියෙනවා. සෞදි අරාබියාවේ විදේශ අමාත්‍යතුමා ලංකාවට ආවා. සෞදි අරාබියාවේ ආර්ථික කටයුතු අමාත්‍යතුමා ලංකාවට ආවා. ඔවුන් අපිත් එක්ක විශේෂ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා දැන් සාකච්ඡා කරගෙන ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ලංකාවට UAE එක්සත් අරාබි අමීර් රාජ්‍ය විදේශ අමාත්‍යතුමත් ඒත් එක්කම ඉරානයේ විදේශ අමාත්‍යතුමත් ළඟදිම බොහෝ විට එයි අපි දින සාකච්ඡා කරගෙන ඉන්නේ. එයාගේ කලාපයේත් අපි ඉතා හොඳ සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. බංග්ලාදේශය එක්ක, පකිස්තානය එක්ක ඉතා හොඳ සම්බන්ධතා පවත්වාගෙන තියෙනවා. මාලදිවයින එක්ක අපි මේ සියල්ල තුලින් කළමනාකරණය කරගන්න උත්සාහ කරන්නේ විශාල ව්‍යාපෘති රාශියක්. ඒ අරුණම විදේශ අමාත්‍යාංශය ඇතුළෙන් ගත්තම අපි එතන සෙන්ස් ඔෆ් ප්‍රොෆෙෂනලිසම් එහි ඉතාමත්ම ඉහළ වෘත්තීය වේදී භාවයක් ඇති කරන්න උත්සාහ කරලා තියෙනවා. මං ආවට පස්සේ අලුතින් බැචස් 3කට සඳහා ඒ කියන්නේ තානාපති නිලධාරීන් ඒ කියන්නේ තානාපතිවරුන් හැටියට පත් කරන බැචස් 3ක් සඳහා අනුමැතිය ජනාධිපතිතුමාගෙන් අරගෙන තියෙනවා. ඒ අනුව 65%ක් විදේශ සේවයේ නිලධාරීන්ගෙන් පත් කරලා තියෙනවා. ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය ඒ ප්‍රතිශතය. ඉතිහාසයේ ගරු ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා තාම අමාරුවෙන් 60%කට ගෙනාවා. අපි 65%ක් පවත්වාගෙන යනවා කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන අඩුපාඩුත් එක්ක
අපිට මුළු සේවේ ඉන්ඩෝන සියයට දෙසිය හැට හතර දෙනෙ ප්‍රු කාඩ්‍රකක් තියනවා ඒ කාඩ්‍රක ප්‍රු කරල තියන දෙදස් දහ අටේ නම් පහලවේ හැබැයි අපිට ඉන්නේ එකසිය හැට අට දෙනයි. අපේ මම්පූර්ණ විදේශ සේවීම පවත්වගෙන යන්නේ කැනෙ විදේශ අපේ තනාපති කාර්යාල පනස් පහක් විදේශ අමාත්‍යංශයේ අංච විසි හතරක් සියල්ල පරිමාලනය කරන්නට අපි ඉන්න එකසිය හැට හතර දෙනයි. ඒ තුළින් තමයි අපි මේ සේවාව කරන්නේ. ඉඳ අපිට ආඩම්බර වෙන්න පුළුවන් විදේශ සේවේ වැඩ කරන ඒ අත්තු බහිතර නිලධාරීන් මේ වැරදි මං කියන්නේ අඩුවෙන් වැඩ කරන අය නෑ කියලා කියන්නේ. නමුත් අතු බහුතර නිලධාරී තාමත්ම කැපවීමෙන් වැඩ කරලා අපිට මේ සම්බන්ධතා ගොඩනගා ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ඊළඟට ඇවිල්ලාම ලංකාවේ ඔබ දකින්න ඇති මම කියන්න ඕනේ මේ ළඟ තමයි තියෙන්නේ අර ඉස්සර පාස්පෝර්ට් මේ ඩොකියුමන්ට් සර්ටිෆයි කරගන්න එනකොට මිනිස්සු උදේ රෑ 12ට ඇවිල්ලා ඊළඟ දවසෙත් ඉඳලා ඊළඟ දවසෙත් ඉඳලා ඔගොල්ලොම වාර්තා කරා. අපි ඒක අඳුනගත්තා. 2017 දී ඩෑෂ් බෝඩ් එකක් කියලා හැල්ලා ඇතුලේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් කරන එකක් හඳුනලා දීලා තිබුණා. නමුත් මිනිස්සු පාරේ මේ රාෂ්ට්‍රිය ආදුණා. මුලින්ම අපි කරේ ඒකට පිළිතුරක් හැටියට ඔවුන්ට පාරේ රාෂ්ට්‍රිය ආදු වෙන්නේ නැතුව ඊ චැනලින් හරහා අපොයින්ට්මන් ගැනීම සඳහා අවස්ථාවක් ලබා දුන්නා. එතකොට ඔවුන්ට කෙලිම අපොයින්ට්මන් ගන්න පුළුවන්. අපොයින්ට්මන්ට් අරගෙන ඒ වෙලාවට එන්න පුළුවන්. කාලේ නාස්ති කරන්න ඕනේ. ඒකෙන් අපි පෝලිං යුගය අවසන් කරා. තවදුරටත් අපිට ඉදිරියට යනකොට අපිට තේරුණා තවත් අඩු කරන්න පුළුවන් කියලා. අපි මුදල් ආයෝජනය කරලා විභාග දෙපාර්තමේන්තුවත් එකතු වෙලා ඔන්ලයින් ඩොකියුමන්ට් ඔතෙන්ටිෆිකේෂන්. ඒ කියන්නේ ඔන්ලයින්ම ඉඳලා විභාග දෙපාර්තමේන්තුවෙන් ඔන්ලයින්ම ඒවා සහතික කරගන්න ක්‍රමයක් හඳුන්වලා දුන්නා. එතකොට ඔබ දැන් මෙහෙට විදේශ අමාත්‍යංශයට එන්නට ඕනේ නැහැ කොන්සියුලර් අංශයට. ඔබට පුළුවන් ඔබ ඉන්න තැනින් සල්ලි ගෙවලා ඔන්ලයින් ඇප්ලයි කරන්න. ඔන්ලයින්ම සර්ටිෆයි කරලා දෙනවා. ඔන්ලයින්ම සර්ටිෆයි කරලා බාගන්නත් පුළුවන්. එතකොට ඒකෙන් අපි කියුව එක 140කින් අඩු කරලා තියෙනවා. එතකොට අද වෙනකොට ගිහිල්ලා බලන්න පුළුවන් ඉස්සර 1200 දෙනෙක් ආවා. අද අපි 1200 දෙනාම එනවා. නමුත් ඔන්ලයින් එනවා 500ක් විතර 700කට බැහැලා තිනවා. ඒතර 10 වෙනකම් වැඩ කරලා ඉවර කරගන්න බැරි වෙච්ච දේ අපි 500කින් 5 වෙනකොට දැන් ඉවර කරලා තියෙනවා. ඉදිරියේදී මම දැන් සාකච්ඡා කරගෙන යනවා අපි යුනිවර්සිටිස් ටිකයි රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයයි එහා සමානවම සම්බන්ධ කරන්න. එහෙම කරොත් මට හිතනවා අපිට 80%ක් විතර ඔන්ලයින්ම තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් තැනකට. හැබැයි අපේ දර්ශනය ඉදිරි කාලය තුලදී අපිට බාධා තියෙනවා. මුදල් වල බාධා තියෙනවා. සේවකයන්ගේ බාධා තියෙනවා. නමුත් කළ නොහැකි කිසි දෙයක් නැහැ කියනක අපි විශ්වාස කරනවා. අපිට ඕන කිසිම මිනිස්සෙක් ඇවිල්ලා මෙතන රැස්ති ආදු වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ගෙදර ඉඳගෙන අප්ලයි කරලා ගෙවලා බාගන්න පුළුවන් ක්‍රමයකට යන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අපි මං හිතනවා ඒක සාර්ථකව අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම අපිට පාස්පෝර්ට් ආගමන විගණන දෙපාර්තමේන්තුවත් අපි සාකච්ඡා කරගෙන අපි මේ විවාදයේදීත් කිව්වා අපි බලාපොරොත්තු වෙන්නේ පිටරටින් අයටත් ඔන්ලයින් ක්‍රමයකින්ම එක කරගන්න පුළුවන් වුණොත් අනිත් රටවල් වල වගේ චාල ජයග්‍රහණයක්. නමුත් අපි හැම අංශයක් දිහාම බලලා ඒ වැඩ ටික කරනවා. 2018න් පස්සේ ලංකා අපේ සේවයට විදේශ සේවයට ඔච්චර පුරප්පාඩු තිබෙද්දිත් බඳවාගෙන නැහැ. දැන් මම මේ කැබිනට් එකට ගිහිල්ලා විශේෂ ඉල්ලීම් කරලා ඒ කමිටුවට ගිහිල්ලා විශේෂ ඉල්ලීම් කරලා අපිට බඳවා ගැනීම සඳහා අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඒ බඳවා ගැනීම සිදු කරගන්න. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අවුරුද්දෙන් අවුරුද්දට ඒ බඳවා ගැනීමේ පිළිවෙතක් අපි පවත්වාගෙන යන්නත් උත්සාහ කරනවා.